අද අපිට දේව වචනය තුළ චරිත දෙකක් මුල ගැහෙනවා ප්‍රේමන්තින්. එක චරිතයක් දෙවියන් වහන්සේ අපරිමිත ලෙස දයාව දක්වපු ආදරය කරපු බලවත් කරපු ශක්තිමත් කරපු සියලු ප්‍රඥාවෙන් පුරවපු සලමන්. අනිත් පැත්තෙන් දෙවියන් වහන්සේව නොදත් නොලත් දෙවියන් වහන්සේ ගැන ඒ තරම් විශ්වාසයක් නොදක්වපු අන්‍ය ජාතික ග්‍රීක කාන්තාවක්. මේ කාන්තාව සහ මේ සලමොන් අතර තියෙන අද කන්ට්‍රාස්ට් එක පරස්පරය අද ගෙනල්ලා අපිට පෙන්වනවා. මේ තරම් ආදරයක් දක්වලා බලයක් දීලා ශක්තියක් දීලා මේ තරම් ප්‍රඥාවක් දුන්නු සලමොන් තමන්ගේ තාත්තවන දාවිද්ගේ අඩිපාරේ යන්නේ නැතුව ඇගේ භාර්යාවන් රැගෙන ආ මේ අන්‍ය ජාතික භාර්යාවන් රැගෙන ආ මේ විවිධ දෙවිවරුන්ව විශ්වාස කරමින් ඒ දෙවිවරුන්ට වැඳුම් පිදුම් කරන්න සහ ඒ දෙවිවරුන්ට මාලිගාවක් සදන්න ඒ දෙවිවරුන්ට වැඳුම් පිදුම් කරන්න ස්ථානයක් තනන්නට ඔහු පෙළඹෙනවා. දෙවියන්ව ඔහු ප්‍රතික්ෂේප කරනවා. දෙවියන්ට වඩා සමහර වෙලාවට ඔහු මේ අන්න ජාතික මේ කාන්තාව ගෙනාවු මේ දෙවිවරුන්ව විශ්වාස කරන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් මේ ග්‍රීක කාන්තාව තමන්ගේ දියණියට යක්ෂා වේශ වෙලා තමන්ගේ දියණියට ආත්මයක් ඇතුළු වෙලා මේ දියණිය අසනීප වෙනවා රෝගාතුර වෙනවා. මේ දියණියගේ සුවය පතා මේ අම්මා ඇවිල්ලා චේසු ළඟට එනවා. චේසුගෙන් ඉල්ලනවා චේසුනි මට මගේ දරුවව සුව කරලා දෙන්න කියලා. ඇයගේ හිත කඩාගෙන යන්න පසාරු කරගන්න චේසු වචන කිව්වත් චේසු කියනවා අපි ළමයින්ගේ කෑම අරගෙන බල්ලන්ට දාන්නේ නැහැ කියලා. ඇයව ඒ තරම්ම පහත් කරනකොටත් ඇය කියනවා බල්ලෝ පවා මේස යටට වැටෙන කෑම ලෙව කාලා කනවා. ඒ තරම් වූ ඇදහිල්ලක් විශ්වාසයක් ප්‍රමන්තෙනි. මේ චරිත දෙක එක පැත්තකින් සලමොන් එක පැත්තකින් මේ ග්‍රීක කාන්තාව මේ විශ්වාසයන් දෙකම සමහර වෙලාවට අපේ ජීවිත තුළ තියෙන්නට පුළුවන්. අපේ ජීවිතේ යම් අරගලයක් කෙනෙකුට ප්‍රශ්නයක් කෙනෙකුට වේදනාවක් කෙනෙකුට කරදරයක් කෙනෙකුට දුකක් කෙනෙකුට මේ අපි ගොඩක් වෙලාවට අපි හෙම්බත් වෙලා සමහර වෙලාවට දෙවියන්ගෙන් පිළිතුරක් නැහැ කියලා අපිට දැනෙනකොට සලමොන් වගේ අපිත් සමහර වෙලාවට යන්න පුළුවන්. වෙන දෙවිවරු පස්සේ යන්න පුළුවන්. වෙන අද්භූත මිත්‍යාවන් පස්සේ යන්නට පුළුවන්. මේ අපි ඉන්ස්ටන්ට් රිසල්ට්ස් බලාගෙන නේ අපිට ක්ෂණිකයින් දේවල් කරගන්නට ඉක්මනින් දේවල් නැති කරගන්නට අපි යන්න පුළුවන්. හැබැයි එහෙම යනකොට අපි මුලා වෙන එක විතරයි. අද ස්වාමින් වහන්සේ අපිට ආරාධනා කරන මේ ග්‍රීක කාන්තාව තුළ තිබුණු ඒ විශ්වාසය ඒ ඇදහිල්ලේ ආදර්ශය අපි තුළ ඇති කරගන්නට කියලා. ඇයට නිඳා කරනකොටත් ඇයට අපහාස කරනකොටත් ඇය ඒ කිසිම නිඳාවක් අපහාසයක් නොතකා උන්වහන්සේ තුළ ඒකාන්ත වූ විශ්වාසයෙන් සිටිනවා. නෑ මට උන්වහන්සේගේ සුවය මගේ දිවට ලැබෙයි කියලා. ඒ ඇදහිල්ල ඒ විශ්වාසය කරනකොටගෙන අපි දකිනවා ජේසුස් වහන්සේට කියනවා යන්න ඔබ යනකොට ඔබේ දුව සුවපත් වෙලා ඉඳී. ප්‍රමාන්තේනි අපේ ජීවිතේ කොයි තරම් දෝ අපිට ප්‍රශ්න තියෙනවා කොයි තරම් දෝ අපිට ගැටලු තියෙනවා අපිට විසඳ ගන්න බැරි දේවල් තියෙනවා. නමුත් අපි කරන්නට ඕනේ දෙවියන්ගේ අතේ ඉල්ලීලා ඉන්නට ඕනේ. දෙවියන්ගේ අතේ ඉල්ලීලා ස්වාමින් වහන්සේගේ අතේ ඉල්ලීලා අපි ඉන්නට ඕනේ. සමහර වෙලාවට එකපාර අපි බලාපොරොත්තු වෙන දේ අපිට ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට අපේ හදවත් හරියට කඩාගෙන වැටෙන්න පුළුවන්. අපේ හදවත් තුවාල වෙන්නට පුළුවන්. අපේ හදවත් රිදෙන්නට පුළුවන්. ඇයි ජේසුණිය වහන්සේ මට මෙහෙම කරන්න කියලා අහන්නට හිතන වාර අනන්තයි වෙන්න පුළුවන්. ඒ කොහොම ඇහුවත් මොනවා ඇහුවත් ප්‍රබන්තෙනි අපි උන්වහන්සේ තුල රැඳිලා ඉමු. උන්වහන්සේත් එක්ක රැඳිලා ඉමු. උන්වහන්සේගේ බලය මහිමය සුවය ශාන්තිය අපේ ජීවිතවල අත්දකින්න අපි උන්වහන්සේත් එක්ක ඉමු. ඒ ඉන්න හැම මොහොතකම ඒ ඉන්න හැම වෙලාවකම ඒ ඉන්න හැම අවස්ථාවකම ස්වාමින් වහන්සේ අපේ ජීවිත ශක්තිමත් කරනවා අපේ ජීවිත බලවත් කරනවා අපේ ජීවිත සුවපත් කරනවා. අපි දරාගෙන මේ ගමන යන්නට ඕනා.
මොනතරම් නිന്ദා අපහාස ආවත් අපි දෙවියන්ව දාලා යන්නේ නැති මිනිස්සු වෙන්නට ඕන. ජොම්තුමා කියනවා මේ වින විපතකට හෝ වේවා දුක් වේිනට හෝ වේවා පීඩාවට හෝ වේවා සාගින්නට හෝ වේවා මොනවා වුණත් මාව මගේ ස්වාමින් වහන්සේගේ ආදරෙන් වෙන් කරන්නට බෑ. එනිසා එහෙම වෙන් කරන්නට බැරි ආදරයක පැටලිලා අපි විශ්වාසයෙන් ඇදහිල්ලෙන් උන්වහන්සේ තුළ ජීවිතය ජය ගන්න මිනිස්සු ජීවිතය සුවපත් කර ගන්න මිනිස්සු අරගල පරාජය කරන මිනිස්සු අභියෝග ජය ගන්න මිනිස්සු බවට පත්වන ප්‍රේමවන්තයනි. ආමෙන්. සුබ දවසක්. ජේසු පිටයි.